ලසුනේ ගරු මන්ත්‍රීතුමන මෙවර විශ්සයි විසියහතර අයවය සම්බන්ධව අතිකරු ජනාති ප්‍රතිරනිල් වික්‍රම සිංහ මැත්තුමයිඉදිරිපත් කරපු අයවය සම්බන්ධව මහිතන මේ දින කීපය තුළ අපේ කණ්ඩායම වසෙන් බෙදලා මහිතන එක කණ්ඩායමක් සතුටින් කතා කරන තව ක්ඩායමක් බොහොම දුකෙන් කතා කරන තවත් කණඩායමක් කර පිසන්ද දෙෙන පිස්සු බෙහෙද්දලා ඒ පිස්සු බෙහෙත් කෑවට පස්සේ බිවුවට පස්සේ අ විකාර දොඩවන්නේ අන්න ඒවගේ දොඩවන්න පටන් අරගෙන තියනවා. එනිසා මම පැහැදිලිවෝම කියන කාරණයක් තමයි අපි මංහිතන්නේ මේ අයවය ඉදිරිපත් කිරීමත් එ එක මේ පොතත් එක්ක බන්නකොට මහිතන්න මෙය අපි ඉලක්කන් හරඹයක් නැත්තං ඒ වචනවෙලට සම්බන්ධ වෙලා ඒ වචනත් එක්ක කතා කර කර ඉන්නවට වඩා වර්තමානය තුළ මේ දැඩී ආර්ථික අර්බුද්දයකට වැටිලටයන අවස්ථාවේදී අපි සීලු දෙනා එකට එකතු වෙලා මංහිතන්නේ බෝම හොඳින් මේ රටත් ජනතාව වෙනුවෙන් කතා කරනවනං. ඒ වගේම ඒ වෙනුවෙන් ප්‍රියා කරනවනං ඉතාමත්ම සුදුසුයි කියන කාරණය කියනු. ඇයි මුලසුනේ සභහපත්තුමනී. අපට බැරි ත් අප රටේ ජනතාව වෙනුවෙනුත්. හිතලා මේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදේ නෑත් වෙලා. මේ අයවැයි විවාදිවක්කත් හරිදේ හරිවිදියට දැකල කතා කරලා මේ අහිංසක ජනතාව විනින මේ දුකින්. මුදවා ගන්නටටයුතු කරන්න බැරි ඇයි කියන එක පිළිබඳව මුලසුනේ ගරු මන්ත්‍රීතුමණට මගේ හරද සාක්ෂයෙන්ම හන්න සිද්ධ වෙලාතින එඒවගේ මහිතන මගේ සෞහෝදර අපේ අමාත්‍යවර මන්ත්‍රීවරු සීලු දෙනාගෙනත් මේ සම්බන්ධව මංහිතන්නේ අහන්න සිද් වෙච්ච වකවානුවක් බවට මේ වකවානුව පත්වෙලා තින. අපි පැහැදිලිුව දන්න කාරණයක් තමයි මහපොලොවේ අතර්ථයක් බවට මෙතෙක්කල් ගෙනපු අයවැටි මහිතන්නේ ක්‍රියාත්මක වනාන. මහිතන්නේ අද මේ රට සුරපුරය. එතකොට අපි කතා කරන්නේ පාර්ලිමේන්තුේ රටේ තියෙන මහිතන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳිච්ච බොහොම ස්වර්ණ මේ යුගයක ඉඳල තමයි අපට කතා කරන්න සිදුවෙන. නමුත් කනගාටකට කාරණාව දෙපැත්තම මංහිතන්නේ පිළිබඳ අවධානය යොමු කරා. මේ මෙවැනි අයවැය යෝජනා ගේනවා. මේවා ඉලක්කම්වෙලට සීමාවෙලා තියනෝ සමහර දේවල් ක්‍රියාත්ම කිරීමේදී. මහිතන්නේ ක්‍රියාත්ම කරන්න හදන. ෙකුටක්කත් ්‍රියාත්ම කරන්න දෙන්න කකුලෙන් අදිනවා අ කකුල් මාට්තු දාන විධ චෝධනා කරන හැමදාමිති මේ විදියට දෙ පැත්තට වෙලා බෙදීලා මේ ජනතාවගේ ප්‍රශ්න ගැන බොහොම ආදරයෙන් ඒ ජනතාවට තින බොහම ලෙංගතුකමට කතා කර නොකිට. එහෙම කතාවක් නෙවෙයි පෙන් පේන්නේ පැහැදිලිවම තමන්ගේ පටු දේශපහලල වාසය වෙනුවෙන්. තමන්ගේ වරධාන වරප්පසාද වෙනුවෙන් ඒ වගේ විශේසයෙන්ම තමන්ට බලයගන්න බලය නැති කෙනා බලනො බලයගන්න. ඇති මේ විදියට තමයි මේ කතා කරගෙන යන්න මට සමහර මන්ත්‍රීවරු මේ පිළිබඳව බොහොම සුබවාදීව දැක් සමහර මන්ත්‍රීවරු හරියට නිරුවතින් හිදගෙන හෙළුඇල්ලෙෙන් හිඳගෙන හොරු පස්සේ දහුණනවාගේ අන්න හොරෙක් හොරෙක් ගා ඇඟිල්ල දික්කරණයක නං කරනක්. හැබැයි. තමන්ගේ පැත්තේ ඉන්න අගේ තියන අඩුබාඩු ටික හරිගට බලන්න ඇදැන්ගේ නෝ සජිත් පේම දාස මැත්තුමමා ආවට පස්සේ අපිට මේ හොරුන්ට දඩුවන් කරන්න පුළුවල්ලු. කෞද මේ කියන්නේ. කෞද මේ කියන්නේ හොරු ටිකමයි කියියන්දි. මේ වැඩිපුර කතා කරන්නේ හොරු ගැ කතා කරන්න හොරකම ගැන කතා කරන්නේ. හොරු ඉතිඒක නිසා ඉතාමත්ම කණගාටු දායක තත්ත්වයක් අපි වර්තමානය තුළ. මේ පාල්ලිමේන්තු දක්ුණේ කිනිසා සුරපුරයක් නිර්මාණය කිරීමට අපට ලොක කැපවීම් කරන්න නො එක කතාවට පමණක් සීමා වෙලා බෑ අපි වැඩ කරන්න ඕනේ. මේ රටේ ජනතාව මේ උත්තරීත්‍ර පාලිමේතුටේ වලතින්න කතාරන්න ඇත්ත එමනැත්ත කයිවාරුගහන්න උඩුපුරන්න නෙවෙයි. වැඩ කරන්න! එහම වැඩරන්න බැරුව උඩුබිරුවට වැඩක්නෑ රටක් ඉහලට ඔසවන්න බෑ. මේ රටේ අංසක ජනතාව ඉහලට ඔසවන්න බෑ. ඒක නිසා මේ උඩුබිරිල්ල මංහිතන්න නවත් අන්න ඕන හොඳම කාල දංවක්කත් ඇවිල්ලතියෙන නැත්තන් ඇති මහිතන පරර තත්වයට නවතයි රට යන්න පුළුවන්. ඇති එවැනි අවස්ථාවදි ගර මුළලුසුනේ මත්‍රීතුමනනි ම කාරණා කිප විශෂපතයන් කීපයක් පිළිබඳව ආවධානය යොමු කරන්න බලාපොරොත්තුවන විශසසෙන් ම අධ්‍යාපනය. මම විශ්වාස කරන විදියට රටක දියුණුව අනාගතය ඕන නම්. ඒ සඳ ආයෝජනය කරන්නඕන හොඳම තැන්න තමයි අධ්‍යාපන. ඒත් ආර්ථික සමාජ දේශපාල ප්‍රශ්නහමුුවේ ගොඩක් දෙනෙ කමතයි කරන්නෙත් අධ්‍යාපන. අපි ජනාධිපෙත්තුමාට ස්තුූතිවන්ත වෙන. අධ්‍යාපනය අමතක නොකර මෙවර අර්බුදකාරී ආර්ථික වටපිටාවක් වුණත්. අධ්‍යාපනයට විශේෂ තැනක් ලබාදීම පිළිබඳව විසේසෙන්ම අපි සතුට වෙන අතිකරු ජනාධිපෙත්තුමාටේතිවිිච්‍ය තත්වයවඋඩ. මේ මෙවැනි මට්ටමින් හරි අධ්‍යාපනය වනිව යම කරන්නට උත්සාහ ගැනීම් පිළිබඳ. දැන් මුලසුනේ දරුමන්ත්‍රීතුමනේ දරවාගේ පළමු පාසල පෙරපා. පළමු පාසල පෙරපාසල්. මම මීට ඉස්සෙල්ලා හිටපු රජයේ හිටපු පෙරපාසල් පලවෙනි ලංකාවේ පෙරපාසල් අමාත්‍යවරයක්. ඇති අපි ඒ හිටපු කෙටිකාලය ඇතුළට විවිධ වැඩසස්තහන් ක්‍රියාත්ම කරා. ඒ අතර විසේසෙන්ම ගුරු අභිමානී දීමනාව. ගුරුවරුන්ට අබිමානයක් තියෙන්නෝනේ මුලොස්සනේ ගරු මන්තීතුමනි ඕනෑ ගරුට පර පසල් ගුරුවරයද විදිමත් පාසලේ ගුරුවරඇද එමලත් න් දහම් පාසල් ගරයට අිමානයක් ති නු. හැබැයි අප දන්න ඒ ගුරුවරුන්ගේ පෙරපාසල් ගරුවරුන්ගේ අිමානය තිබෙනනෑ තේ කාාපල් රජයන් වල ගිය රජය ඒ ගුරුවරුන්ට ගුර අබිමාණනි දීීමන වලබාදුන්න රුපියල් දෙසය පනහැ දෙදශ පන්සිියයදක්වා වැඩි කර. ඒවුවෙන් අතිකරු ජනාධි පෙත්තුමා රපියල් බිලියන බිඳුව දසම පහයි පහක් ංකරලා තියෙනවා ස්තූතිවන්ත වෙනවා නමුත් කියව්තු කාරණාවක් තියෙනවා. මේ මුදල වෙන්කරා කියලා පෙරපාසල් අධ්‍යාපනය දැවැන්ත වෙනසක් අපට ක්‍රියාත්ම කරන්නට හැකියාවක් ලැබෙන්නෑ. මට මතකයි අපි කෙටිකාලයක් තුළ ඉන්න කාල තුළ මේ පෙරපාසල් විෂේ සම්බන්ධව ජාතිකපති පෙත්තියක් සකස්ක්‍රීමට වැඩකටයුතු කරා. එකට පක්ෂ විපක්ෂ දෙපැත්වම සහයෝගය අපට ලබා දුන්න. ඒ වගේම ගුරු අබිමානි දීමනාව අපි ලබා දුන්න. ඒගේ විශේසයෙන්ම ගත්තට පස්සේ සවභහගගේ පෙරපාසල් නිර්මාණය කරා රටපුරාම පෙරපාසල් ගුරුවරුන්ට විදේශ ශිෂෂත් ගුරු අබිමානී ශිෂ්ෂත් ලබාදීම කටයුත්ත කර මේ විදිට වැඩ පිරිවෙලා ක්‍රියාත්ම කරගෙන ගියා. නමුත් අද වෙනකොට මේ රටේ ඇතිවෙච්ච දේශපාලන ආර්ථික සමාජීය අර්බුදි ඇත්තෙක්ක අද පෙරපාසල් ගුරුවරයා අද බලෙන් ලිට වැටිලා ඉන්න තත්වයක් තින පෙරපාසල් ගරුවරයක් පිළිබඳ හරි අවධානයක් යොමු කරලා නැහැ කියන එක විතරක් මම මේ අවස්ථාව දිකෙන එක නිසා මේ විශේපතය සම්බන්ධව අපි විශේෂ වැඩ පිවලක් විශේෂෙන්ම අඩුගානය දෙදස් විසියහත ෙදිවක්කත් ක්‍රියාත්ම කරන්න නොන මේ අධ්‍යාපනය අප දකින සුවිශේසි දැක්ම දකින්න. ඒවගේ තමයි මේවර දුෂස්කරසාහ හති දුස්කර පාසල් වල. සිිසුන් හත්ලක්ෂ විසි අයට දහකට නොමිලේ පහවන් ලබා දෙන්න රුපියල් බිලියන දෙකයි දසම් පහක්වෙන් කරලතිෙනම්. අපි ස්තුූතිවන්තේනවා. ඒවගේම CT මධ්‍යස්ථාන ඉස්මට් ලස් රම් හදන්න රුපියල් බිලියන එකයි දසම එකක් ජනාධිපෙත්තුමා වෙන්කරල තින මේ අයවය තුළ. ඒවගේම සෞඛ්‍ය විෂේයටතේ ත්‍රිපෝස සහ පෙරපාසල් දරුවට උදෑසන ආරමල් ලබාදීමට රුපියල් බිලියන විසියකක් වෙන් කරලලාතිනු. ඒගේ අධ්‍යාපන අධ්‍යාපන අයටතාල පාස්ක අධ්‍යාපන සේවා විශේපතියන් වලටත් මේ අයව තුළ විශේෂ යමක් කරන්නට උත්සාහරගෙනතිෙන. මේ දේවල් අපිතුම පාසලක ගොඩ නැගිල්ලක් හැදවා පාසලේට දරුවන්ට පොට්ටික දුන්න. එහම නැත්තම් පාසලේ දරුවන්ට අප පහවාහන් ටික ලබා දුන්නා මේ විදියට කතා කරල්ලා නං. මේ දරුවන්ගේ ප්‍රශ්නය විසදන්ඩට මංහිතන්නේ හැකියාවක් ලැබෙන්නේ නෑ මුලසුනේ ගරුවන්ත්‍රීතුමනි. අද අපේ දරුවන් අත්වෙලා තියෙන ඉතාමත්ම අසරණ තත්වේ බැලුවන් පස්සේ. අපි හැමදාම කතා කරේ මේ දරුව තමයි මේ රටේ වටිනාම සම්පත, අපේ රටේ අනාගතය හෙට දවසේ ලෝකයේ දිනන්න අපේ දරුව කියලාගෙන. කොහේ ලෝකයේ දිනන්නද. අපි පාරයි බෝකුවයි කානුවයි. අධිවේගේ මාර්ග ජාතින්තර ගුවන් තොට පොල ාති්‍යන්තර වරායවල් ගැන එක්කෝම ඉටනැනල් වැඩගැන කතා කරට දෙයනේ. අද වෙනකොට මේ දරුවන්ගේ තත්ත්වය ඉතාමත්ම කේදනය තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. එතකොට අපි රට මේ විදියට ගිහිල්ල බාර දෙන්න හදන්නේ දරුවන්ටනං. මේ තත්ත්වය තවදුරටත් අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නදී සිදුවමින් යනවනන් දරුවෝ. ඉතාමත්ම අසරන්න තත්ත්වයට පත්වෙලා අනං ඉතාමත්ම කැණගාටු දායක තත්වකක කේදනිය තත්ත්ව කැටියටයි මමදකින්නේ. අද වෙනකොට මේ මම කියන්නේ ළමාරක්ෂක අධිකාරයේ සංකයාල ඒකනැත් එෙක්ක ජනවාරී ඉඳලා නොයැම්බර් පහලොව දක්වා මුළු සුනේ ගරු මන්ත්‍රී තුමනින් දරුවන් හිංසනය අමවයෝජනයේ දවර්තා විනඩ ංචි නැ ගලගැනීමම් සම්බන්ධ පැමිලි අටදහස් තුන්සි හැට දෙකක් ලැබිලතින. ස්්‍රී ලංකා පොලිසියේ වාර්තා වනුව සැතම්බර් ඔක්තොම්බර් මාස වෙනවිට එතකොට සැපතෙම්බර් මාසේ දරුවන් දූෂණය වෙලාති නො එකසය හැටාටක් එයින් ගැබ්බර ගෙනතියනො විසි දෙකක් පුංචි දැරියෝ. ඔක්ටොම්බර් මාසය එකසිය තිස්සකයි දූෂණය වෙලාතියනො දහයක් ගැබ්බර ගෙනතියනොඉ. අපි කතා කරනවා පාරයි බෝකුවයි කානුවයි. ඊළඟට අරයාවම් පසේ අපි හොරු ටිකල්ලනවා. ඒ මේ හොරුත් එෙක්ක හ? ගොරු ගෙන කතා කරන උදවේ දරුවගෙන කතරන්න බැරි තත්ව ද පාලිමේතු බහොම කනගාට දායක තත්වක පත්වෙලා දී. ඇැයිඒ පිබඳ කතා කරන පක්ෂ විපක්ෂේ ේ සෞදර මන්ත්‍රී තුමාල තුමියන්ල්ල ඉන්න. ඒ පිළිබඳව ම මසේසෙන් පාල් ිමේ තු අදේන කර න මගොඩ ස්තුතිවන්තයන දරුවෙනේ මොද මත් ෘතියෙන් ගරුවර කැටියීමට සහ. ිය ැටියට න්න කෙනෙක් හැටියට ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන කාරණාව කියනම්. ඊළඟට දැ අපි විශේසම මෙවර ගත්තම් පස්සේ දුකර සහති දුස්කර පාසල් වල සිසුන් ආත්ලක්ෂ විසියට දහකට නොමිලේ පහවාන් ලබාදීම පමණක් නෙවෙයි ඒවගේම විසසම අපි කාන්තාවන් පිළිබඳව ගත්තත් ඉතාමත්ම කණගාටු දායක තත්ත්වයක්තින්. අද කාන්තාවනුත් මේ විදියටම හිංසනයට ලක්වෙනෝ අප යෝජනයට ලක්වෙනවා. ඒවගේම විධ අභියෝගවලට මුූුණ දෙනවා. ඒ විතරක් නෙව මුලුසනේ ගරුමන්ත්‍රීතුමන පිමිුත් දැන් එවැනි ත්වක පත්වෙන් පට අරගෙනනතිෙනවා. ඒ හිංසනයට ලක්වෙනවා අප යෝජනයට ලක්වෙනවා විවිධ බාධ එන්න පටන් අරගෙන ති නො දේක නිසා දැන් අපි කතා කරන්නේ. කාන්තා හිංසනය ඒවාගේ ළමාහිංසනය විතරක් නෙවෙයි අප පිරිමින්ට වන්න හිංසනයක් දැන් කතා කරන්න කාල කාලා වකවුව බෞට පත්වෙෙලාදීම. මුලුසුන මන්ත්‍රිතුමන තව විනාඩියත් දෙන්න. ඒවාගේම අපි විශේෂෙන්ම සංචාරක ව්‍යාපාරය ගැන කතා කර සංචාරක ව්‍යාපාරයට වවිධ මුදල් මේ වන විට ඉදිරිපට් කරලා තියන හැබැයි සංචාරක මමාත්‍යන්ේ පිළිබඳ මට ලක ගටුවක් න. මගේ රු ඇැත්තුමා පිළිබඳවන. සමහර නිලදහරීන් අ ගෝල්ඩන් මයිල් කියේන සංචාරය කලාපේ බේරුවල. ඒ ගෝල්ඩන් මයිල් බේරුුවල සංචාරය කලාපේ. ඒ ගෝල්ඩන් මයිල් කියන සංචාරය කලාපේ ගෝල්ඩන් කෑල්ල හැලිලා. ගෝඩන් කෑල්ල හැලිලා අනික් ෑල්ල විතරයිතිෙන්. ඇයි රෑටේ අන්න විදියක් නෑ හයෙන් පස්සේ සම්පූර්ර අන්දුුරුයි. ඒ සම්බන්ධවා බස්නාහිර පලාළස් සබ ආ්ඩු ර්තුමාට කියලා යාන්තන් මුදල්ටිකක් පෙන්කරගත්තා. හැබැයි සංචාරක මණ්ඩලය අමාත්‍යාන්සේ මේවා පිළිබඳව හරි අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. ඒක නිසා මේවා පොතට විතරක් සීමවෙච්ච කටයුතු නං ඉතාමත්ම කණගාටුදායක තත්ත්යක් ම මගේ දීවර විෂය පිළිබඳව මගේ විශේපතය තියෙන අවස්ථාවද්දි කතා කරන්න බලාපොත්තුවෙන් මේ විනාඩිගානට කතා කරන්න වෙලාහව ඉතින් මදී යරන්න දෙයක් නෑ බොහොම ස්තූතියි. ප්‍රමශ්‍යතති ොඩ බල් අබ්දුල්හලින්ම්හ.